සම්බුදු සරණයි සියලු දෙනාටම. බෞද්ධ ගුවන්විදුලිය පුවති සම්නිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කෙරෙන්නේ. ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩම කොට වදාළ පූජ්‍යපාද මාතර මහින්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් පංචශීලයේ සමාදන් වීම සඳහා කවුරුත් සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි. පනතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු චාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත ආමන්තේ සතු සතු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට
මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා, උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය දේශනා කරන්න, භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, ධර්ම රත්නයේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, සංඝ රත්නයේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලු මාර්යන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි, අද දවසේදී බෞද්ධ ගුවන්විදුලියේ තුළින් විකාශනය කරනු ලබන මේ උතුම් සද්ධර්මානුශාසනාව සමගයි පින්වත් ඔබ හැම දිනාම සම්බන්ධ වෙලා සිටින්නේ. අද මේ ධර්ම දේශනාව සඳහා පින්වතුන් මාතෘකාවක් සූදානම් කරගෙන තිබුණ බව අපට දැනගන්න ලැබුණා. මේ අල්පේච්ඡතාවයේ පිළිබඳව යම් ධර්මකාරණාවක් පැහැදිලි කරන්න කියන බව. මේ මාතෘකාව මං හිතන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙහි ගමන් කරන ආර්ය ශ්‍රාවකයාට නිරන්තරයෙන්ම මෙනෙහි කළ යුතු ධර්මකාරණාවක් හැටියට හඳුන්වන්නට පුළුවන්. අනුරුද්ධ තෙරුන් වහන්සේ පැවිදි වෙලා බොහොම කෙටි කාලයකින් ධ්‍යාන වඩලා දිව්‍යම ඇසක් ලබනවා. සක්කලවල් දහසක් බලන්න පුළුවන්. ඒ තරම් මහා බලයක් තිබෙනවා. මේ අනුරුද්ධ තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ස්වාමීනි මට සක්කොළවල් දහසක් බැලීමේ හැකියාවක් තිබෙනවා. එහෙම තිබිලත් මට නිවන් දකින්න බෑ කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ඔබට සක්වලවල් දහසක් බලන්න පුළුවන් හැකියාව ඔබට තියෙන නිසා ඒ තුලින් ඔබට මාන්නයක් ඉපදිලා තියෙනවා. මේ මාන්නේ නිසා ඔබට මේ කිලිස් ධර්මයත් එක්ක නිවන් දකින්න බෑ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා, මහා පුරුෂ විතර්ක. මේ මහා පුරුෂ විතර්ක වල පළවෙනිම එක තමයි අප්පිච්ච කතා. භාග්‍යතුන් වහන්සේ එතන දේශනා කරනවා, මහණෙනි මේ ශාසනයේ අයිති මහිච්ඡතාවයේ තියෙන පුද්ගලයාට නෙවෙයි අල්පේච්ඡතාවයේ තියෙන පුද්ගලයාට කියලා. මේ අල්පේච්ඡ භාවය කියලා කියන්නේ ඒ තරම්ම වටින කාරණාවක්. මේ ධර්ම මාර්ගය යනකොට මේ මහා පුරුෂ විතර්ක හැටියට අපිට සඳහන් කරන්න පුළුවන් මේ කරුණු. ඒ කරුණු දීර්ඝ වශයෙන් විස්තර කරන්න ගියොත් බොහෝ වේලාවක් යනවා. ඒ වුණත් අපට ඒ සඳහා කාලය ප්‍රමාණවත් වන්නේ නැහැ. නිසා පින්වතුන්ගේ අරමුණ නිසාම අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා මේ කියන මාතෘකාව මත පිහිටාගෙන ධර්ම කරුණු ටිකක් සාකච්ඡා කරන්න.
මේ සඳහා මම තෝරගත්තා විශේෂ ජාතක කතාවක්. මහා ගන්ධාර ජාතකය. ගන්ධාර ජාතකය සිද්ධ වෙන්නේ ගන්ධාර කියලා රජ කෙනෙකුයි වේදේහ කියලා රජ කෙනෙකුයි රජවරුන් දෙන්නෙක් හිටියා. මේ රජවරු දෙන්න නොදුටු මිත්‍රයෝ. ගන්ධාර රජතුමා යම් දෙයක් කරනවාද ඒ දෙය දැනගෙන වේදේහ රජතුමත් එයම ක්‍රියාත්මක වෙලා පිළිපදිනවා. ගන්ධාර රජතුමා කියන සෑම කාරණාවක්ම වේදේහ රජතුමා පිළිගත්තා. මහා රාජ්‍යයන් දෙකක මහරජවරු දෙන්නේ. මේ රටවල් වල නායකයෝ දෙන්න දැනගෙන නැහැ, දැකලා නැහැ. නමුත් දෙන්නට දෙන්න නොදුටු මිත්‍රයෝ. මේ ගන්ධාර රජතුමා සියලු රාජ්‍ය සැප සම්පත් අත්හැරලා ගිහිල්ලා මහණ වුණා. හිමාලයේ මහණදම් පුරමින් වැඩ හිටියා. මේක අහන්න ලැබුණා වේදේහ රජතුමාට. වේදේහ රජතුමා කියන වේදේහ රජතුමා මේ කාරණාව දැනගෙන ඒ වේදේහ රජතුමත් ගිහිල්ලා මහණ වුණා. හිමාල පර්වතේම එක අවස්ථාවක මේ දෙනම වහන්සේ මේකට මුණ ගැහෙනවා. ඒ දෙනම වහන්සේම මුණ ගැහෙනකොට ඒ දෙනම වහන්සේම දැනගෙන හිටියේ නැහැ මේ තමන් දැන හඳුනාගත්තු මිත්‍රයෝ දෙන්න කියලා. ටික කාලයක් යනකොට තමයි දැනගත්තේ රාජ්‍ය විඳින කාලයේදී දැන හඳුනාගත්තු දෙන්නෙක් කියලා. මේ විදිහට මහණදම් පුරාගෙන ඉන්නකොට මේ දෙනම වහන්සේම පිණ්ඩපාතේ වඩිනවා. දවසක් පිණ්ඩපාතේ වැඩලෙනකොට වේදේහ කියන ඒ ස්වාමින් වහන්සේට ලැබෙනව ලුණු. එදා දෙනමටම ලුණු ලැබුණා. ඉතුරුණු ලුණු ටික තමන් ඉන්න ස්ථානේ කොලේ කොතල ඒක රඳවල තිබුව වහලේ. දවසක් කොහොම යනකොට දිනක් තමන්ට ලැබුණු දාණයට ලුණු මදි වුණා. අර වේදේහ කියන භික්ෂුන් වහන්සේ අර සංගවා තිබුණු ලුණු ටික අරගෙන ගන්ධාර කියන ස්වාමීන් වහන්සේටත් පූජ කරා. ගන්ධාර කියන ස්වාමීන් වහන්සේ කියනවා අද අපිට ලුණු ලැබුණේ නෑනේ. කොහෙන්ද මේ ලුණු? වේදේහ භික්ෂුන් වහන්සේ කියනවා ස්වාමීනි පෙර දවසක ලැබුණු ලුණු ටිකක් ඉතුරු වෙලා මං ඒක අරන් తిව්වා. මේ වෙලාවේ ගන්ධාර කියන ස්වාමීන් වහන්සේ කියනවා රාජ්‍ය භෝජන, රාජ මාලිකා, රාජකීය යාන වාහන, රාජකීය භාවයට සුදුසු වෙන ආකාරයට ලැබූ උපස්ථානයන් මේ සියල්ලක්ම අත්හැරලා ආපු අපි දැන් ආයේ ලුණු කුඩු ටිකේ ඉඳලා එකතු කරන්න පටන් ගන්නවා. අපේ විනී එක කාරණාවක් තියෙනවා. උපසපන් භික්ෂුන් වහන්සේලාට යමක් කැප කරන්න ඕන. කැප කරන්න නැතුව පිළිගන්න සුදුසු නෑ. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේලාට උපස්ථායකයන් වහන්සේ නමක් ඉන්නේ. ඒ උපස්ථායකයන් වහන්සේ සාමණේරයන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. නැත්නම් උපස්ථායකෙක් හෙටෙදි ගිහි කෙනෙක් ඉන්නත් පුළුවන්. සාමණේරයන් වහන්සේ නමකට කැප කරන්න ඕනේ. යමක් පූජ කරාම උන්වහන්සේට ඒක පිළිගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට අද යමක් පූජා කරොත් ඒක හෙට කල් තබාගෙන පරිහරණය කරන්න බෑ. අද මේක පිළිගන්න ඕන.
එනිසා තමයි ගොඩක් ස්වාමීන් වහන්සේලා තමන්ට යම් දෙයක් පූජ කරාම ඒක සාමණේරයන් වහන්සේ නමකට දෙන්නේ. මෙන්න මේ විනය නීතියට අනුව මේ භික්ෂුන් වහන්සේලා දෙනම කියන්න ගත්තා. මේ සියල්ලක්ම අත්හැරලා දාපු අපි ආයි මේ ලුණු ටිකකට ආසාවක් ඇති කරගත්තා. ලුණු ටිකක් අපි එකතු කරන්න පටන් ගත්තා. මෙහෙම කියලා චෝදනා කරා. වේදේහ කියන භික්ෂුන් වහන්සේ බොහොම අනතිමානී පැවතුම් තිබුණේ. එනිසාර කාරණාව පිළිගත්තා. බලන්න මේ කාරණාවේ තිබෙන වටිනාම දෙයක් තිබෙනවා. ඒ තමයි තමන්ට මේ ලැබුණු දෙයකින් තමන් සතුටු වෙලා ජීවත් වෙනවා. මේ ශාසනික ප්‍රතිපදාවේ තියෙන කාරණාවයි. පැවිදි කෙනෙකුට පැවිදි ප්‍රතිපදාවක් අනුමත කරලා තියෙනවා. ගිහිභාවයේ ඉන්න කෙනෙකුට ගිහි ප්‍රතිපදාවක් අනුමත කරලා තියෙනවා. එතකොට ගිහිභාවයේ පත්ලා ඉන්න ඒ ගිහි පින්වතුන්ට තියෙන ප්‍රතිපදාව ටිකක් වෙනස් ආකාරයේ. හැබැයි මේ අල්පේචිතාවයේ කියන එක මෙතන සඳහන් කරාට ගිහි අයට භාග්‍යතුන් වහන්සේ සැප විඳින එපා කියලා නෑ කොහෙවත්. තමන්ට මේ සැපයන් විඳින එපා කියන තැන බුදුහාමුදුරෝ සිහිපත් කරලා නෑ. හැබැයි සැප විඳින කියලාත් කියලා නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? මේ සැපයට ඇලෙන්න එපා කියන එකයි. තමන් යමක් පරිහරණය කරන එකයි ඒකට ඇලෙනවා කියන එකයි ගත්තොතින් පින්වතුනි කාරණාවල් දෙකක් තියෙනවා. මේ කාරණාව තේරුම් කරගන්න තියෙන හොඳ තැනක් තමයි අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තිබෙනවා සූත්‍රයක්, සත්පුරුෂ දාන සූත්‍රය. මේ සත්පුරුෂ දාන සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා, මහණෙනි යම් කිසි කෙනෙක් අත්හැරලා දන් දුන්නොත්, මේ සත්පුරුෂ දානයක් සත්පුරුෂ වෙන්න කාරණාවල් පහක් තියෙනවා. සද්ධායන් දේති, ඒ කියන්නේ සද්ධාවෙන් දෙනවා. සද්ධාය දානං දේති, සක්කච්ඡන් දානං දේති. මේ විදිහට පැහැදිලි කරන සද්ධාවෙන් දන් දෙනවා, සකසල දන් දෙනවා, කාලයට දන් දෙනවා, අල්ලාගත්තු නැති සිටින් දන් දෙනවා, තමාවත් අනුන්වත් ගැටන්නේ නැතුව දන් දෙනවා. මෙන්න මෙතන අර අත්හැරලා අල්ලාගත්තු නැති හිතින් දන් දෙනවා කියන තැනදී බුදුහාමුදුරු උදාහරණ ආනිසංසයක් පෙන්වනවා. ඒ තමයි අල්ලාගත්තු නැති සිටින් දන් දොන්නොතින් සංසාරේ උසස් උසස් පංචකාමයන් විදීමේ හැකියාවක් තියෙනවා. අල්ලාගත්තු නැති සිටින් දන් දොන්නම එන් උසස් පංචකාමේ විඳිනවා කියන එක බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කරා නම් එහෙනම් භාග්‍යතුන්සේ මෙතන පෙන්වන්න ඕන අල්ලාගත්තු ඇති සිතින් දන් දෙන එක හොඳයි කියලා. මොකද එතකොට උසස් පංචකාමයෙන් විඳින්නේ බැරි වෙනවනේ. නමුත් මේ උසස් පංචකාමයන් විඳීමට බුදුහාමුදුරුව කිසිම වෙලාවක චෝදනා කරලා නැහැ. ඒ පංචකාමයන් විඳින්න පුළුවන්කමක් ලැබෙන්නේ මොකක් නිසාද? ඒ ලැබෙන්නේ පින්වතුනි ඒකිනා සංසාරේ කරපු පින නිසා. කෙනෙකුට ලැබෙන්නේ ඒකිනා සංසාරේ කරපු පුණ්‍ය ශක්තිය මත. දැන් අද ගොඩක් වෙලාවට දකින කාරණාව තමයි මේ සැප සම්පත් විඳින මිනිසුන්ට ගරහා කරන ස්වභාවයක් තියෙනවා. මේ කාරණාව බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා රේණුකාණේ චන්දිමල මහානායක මාහිම්පාණන් විසින්, වහන්සේ විසින් රචනා කරන ලද කෙලෙස් 1500 කියන පොතේ.
මේ ඉරිෂියාව කියන ක්ලේශය විස්තර කරන තැනදී පෙන්වල දෙනවා. මට මතක හැටියට පිටු අංක 80 ගණන් වල වගේ මේ කාරණාව සඳහන් වෙලා තියෙන්නේ. මේ කාරණාව පෙන්වල දෙනවා භාග්‍යතුන් වහන්සේ. කෙනෙකු විදින සැපයට ගර්හා කරනවා කියන්නේ මේ ඉරිෂියාවේ වංචනික ධර්මයක් කියලා. ගොඩක් මිනිස්සු කැමති කෙනෙක් දුක් විඳිනවා දකින්න බලන්න. සැප විඳත් තමාට වඩා උසස් සැපයක් විඳිනවාට කවුරුවත් කැමති නැහැ. තමාට වඩා අඩු සැපයක් විඳින අය දකින්න තමයි හැම වෙලාවකම මිනිස්සු කැමති. ඒක අර ඉරිෂියාවේ වංචනික ධර්මයක්. මම මේ කාරණාව සිහිපත් කළේ මේ සැපයට ගර්හා කරන්න හොඳ නැහැ. හැබැයි යම් කිසි කෙනෙක් අධාර්මිකව සැප සම්පත් විඳිනවා නම් ධනිය උපයලා අපි ගර්හා කරන්න ඕන අර අධර්මින් ධනිය උපයන එකට. මේ කිනා මේ විදියට ධනිය උපයනවා කියන තැනට අපි ගර්හා කරන්න ඕන. වරදට ගර්හා කරන්න ඕන. වරද අනුමත කරන්න හොඳ නැහැ. නමුත් කවුරු හරි කෙනෙක් සැප සම්පත් විඳිනවා නම් ඒ සැප විඳින ඒ කෙනා සංසාරේ කරගත්තා වූ පින නිසාම තමයි. ඒ තරමටම සංසාරේ දීලා තියෙනවා. හැබැයි සමහර අය ඉන්නවා සංසාරේ දීපු නිසා මේ ජීවිතේ දැන් ලැබිලා තියෙනවා. මේ ජීවිතේ ලැබුණු ඒ අය දැන් කරන්නේ මොකද්ද? අර තමන්ගේ පින තමන්ට උපරිමාකාරයෙන් තමන් විඳිනවා මතු ජීවිතයක් ගැන හිතන්නේ නැතුව. එවැනි කෙනෙක් දැක්කම අපි ගරහා කරන්න ඕනේ ඒ මිනිස්සයා විඳින සැපයට නෙවෙයි. අපි ගරහා කරන්න නෙවෙයි ඕනේ එතනදී ඒ පුද්ගලයාට කල්යාණ මිත්‍රයෙක් වගේ අපි පිහිට වෙන්න ඕන, සත්පුරුෂයෙක් වෙන්න ඕන. ඔබට මේ තරම් ධනයක් ලැබෙන සංසාරයේ ඔබ හොඳට දන් දීලා තියෙන නිසා එනිසා මේ ජීවිතේදීත් මේ දානය කියන පාරමිතාව සම්පූර්ණ කරගන්න බලන්න. අන්න අපි දානය සම්බන්ධයෙන් තියෙන ධර්ම කරුණු පැහැදිලි කළ දෙනවා. ඒක වංචනිකව තමන්ට ලබා ගැනීම පරමාර්ථයෙන් නෙවෙයි. මේ වංචනික ධර්මත් එක්ක අපි ගොඩාක් අහුවෙලා වැඩ කරනවා. සමහර වෙලාවට අපි දානය ගැන වර්ණනා කරනවා යමක් අපට ලබා ගැනීමේ පරමාර්ථේ. ඒක ක්ලේශය. ඒක භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් වෙනේම විනය නීතියක් හැටියට පැහැදිලි කරලා තියෙනවා. ඒ කාරණාවල් දිගහරින ගියොත් ධර්ම කාරණාව බොහෝ සෙම දිගු වෙන්න පුළුවන්. නමුත් අපි මේ පුද්ගලයාට දානේ පිළිබඳව කරුණු පෙන්වල දෙන්න ඕන. ඒ පුද්ගලයාට යහපත්ව දන් දෙන සිතක් උපදවා ගැනීම අරමුණේ. ඉතින් ඒ නිසා අපි මේ අල්පේචතාවය කියලා කියන්නේ මේ කාරණාව තේරුම් ගන්න නම් බුදුරජාණන් වහන්සේ අල්පේචතාවය කියන කාරණාව විස්තර කරලා තියෙන තැන අපි බලන්න ඕන. උන්වහන්සේ බොහෝ තැන්වල මේ ධර්ම කාරණාව බොහොම ලස්සනට විස්තර කරලා තිබෙනවා. එවැනි විශේෂ දේශනාවක් තමයි රතවිනීත සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා මජ්ක්‍ධිම නිකායේ තියෙන. ඒ රතවිනීත සූත්‍රයේ බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා පිරිසක් උදෙසා දේශනාවක් කරනවා. මේ දස කතා කියලා කතා 10ක්. කරුණු 10ක් පිළිබඳ පෙන්වලා දෙනවා. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, මෙන්න මේ වගේ දස කතා කියලා කරුණු 10ක් පැහැදිලි කරනවා. අද මේ ධර්ම මාතෘකාවට අදාළ වෙන කාරණාවක් නිසා ওই කාරණාවේ මේ අල්පේච්ඡ භාවයේ කියන එක අපි තේරුම් කරගන්න ඒ අල්පේච්ඡ භාවයේ විස්තර කරලා තියෙන විදිහ අපි පොඩ්ඩක් සලකලා බලමු. මේ අප්පිච්ච කතා අල්පේච්ඡ එකනේ මේ ඉච්ඡ කියලා කෙනෙක් කැමැත්ත. අල්ප ඉච්ඡ කියලා කියන්නේ යහපත් අල්පව කැමැත්තක් තියෙන්නේ. ඒ අල්පේච්ඡතාවේ විස්තර කරන බුදුහාමුදුරෝ කරුණු ගණනාවකින්. එකක් තමයි අත්‍රිච්ඡ කතා කියලා කියනවා.
අත්‍රිච්ච කතා කියලා කියන්නේ මේ අනුන්ගේ දෙයට ආසා කරන එක තමයි එකෙන් කියවෙන්නේ. කුඩා කාලේ ඉඳලාම ළමා කාලේ ඉඳලාම මිනිස්සුන්ගේ ළඟ වැඩෙන නුගුණ ධර්මයක් තමයි ওই දේ. කෙනෙකුගේ දෙයක් දැක්කාම ඒ දැකපු දෙයට ආස කරනවා. සමහර වෙලාවට ඒ දෙයට ආස කරලා ඒ වගේ කෙනෙක් වෙන තමන් උත්සාහ කරනවා. කෙනෙක් වස්ත්‍රයක් දැක්කම ඒ වස්ත්‍රයට ආස වෙලා එවැනි වස්ත්‍රයක් ගැනීම. කෙනෙක් පරිහරණය කරන ජංගම දූරකථනයක් දිහා දැකලා එවැනි ජංගම දූරකථනයක් තමා ගැනීම. මේක කෙනෙක්ගේ දෙයකට ආස වෙලා තමා කරන දෙයක්. දැන් මේකේ තියෙන වරද මොකද්ද? මේක වරද මම දකින්නේ සමහර වෙලාවට අපි යම් යම් දේවල් ඒ ආකාරයට ලබා ගත්තම ලබාගෙන තියෙන අවශ්‍යතාවයට වඩා ආසාවට. දැන් බලන සමහර අය ඔය බොහොම ඉහළ මාදිලියේ ජංගම දූරකථන පරිහරණය කරනවා. මිල ගණන් හොයලා බැලුවොත් සමහරලාට ලක්ෂයකට අධික මිල ගණන්. සමහර අය ජංගම දූරකථනය පරිහරණය කරන්නේ දුරකථන ඇමතුමක් ගන්න සහ ලැබෙන දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දක්වන්න විතරයි. හැබැයි ඒ දුරකථනයේ තුල තමාට කරගත හැකි පහසුකම් ගණනාවක් තියෙනවා. සමහරලාට ඒ පහසුකම් මොනවද කියලාවත් Taman දන්නේ නැහැ. අපිට මාර්ගයක් හොයාගන්න පුළුවන් තැනකට යනකොට. කෙනෙකුට මාර්ගයක් කියලා දෙනකොට තමයි නිස්ථානේ ඒ කිනාට යැවීමේ හැකියාවක් තියෙනවා. Tamanට අවශ්‍ය කරන යම් යම් ඡායාරූප හෝමාරු කරගැනීමේ හැකියාව තියෙනවා. තවත් හොඳ ධර්ම සංඥාවෙන් කටයුතු කරන කෙනෙකුට නම් මුළු ත්‍රිපිටකයේ අට කතාව ටීකාව කියන පොත් ටිකයි පරිවාර ග්‍රන්ථ ටිකයි සියල්ලක්ම ඔකට ඇතුළත් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. නිකන් යනේන ගමන් නිදහසක් ලැබුණ ගමන් කියවීමේ හැකියාවකුත් තියෙනවා ඒක. මේ වගේ බොහෝ කරුණු කාරණාවල් ගණනාවක් එකකින් කරගන්න පුළුවන්. නමුත් මිනිස්සු අවශ්‍යතාවයට ඒක මිලදී අරගෙන තියෙන්නේ. මිලදී අරන් තියෙන්නේ මොකටද? ආසාවට. ඒ ආසාව නිසා තමන් ලබාගත්තු දේ නිර්පරාදි වෙලා යන සමහර වෙලාවට. එස කුඩා කාලේ ඉඳලම දරුවන්ට පුරුදු කර යුතු දෙයක් ಗುಣධර්මයක් තමයි අන් අයගේ දේවල් වලට ආස වෙලා ඒ දේවල් කෙරෙහිම ලැබි වෙලා කටයුතු කරන භාවයෙන් මිදෙන්න උගන්වන එක. කුඩා දරුවන්ගේ ඉඳලම පුරුදු කරන්න ඕන. සමහරලාට දරුවන්ට දෙමාපියෝ ආදරේ කියලා කිව්වට ඒ දරුවන්ට ආදරේ කරන්නේ හතුරෙක් හතුරෙකුට ආදරය කරනවා වගේ. සමහරලාට දරුවෝ ඇවිල්ලා කියන්න පුළුවන් මගේ අසවල් යාළුවාගේ ළඟ මේ වගේ දුරකථනයක් තියෙනවා මටත් මෙහෙම එකක් ඕන. ତොල දෙමාපියෝ කරන්නේ තමන්ගේ දරුවා අර දරුවාගේ ළඟ පහත් තත්ත්වයට වැටෙන්න අකමැතිකමට කරන්නේ අර දෙය අරන් දෙනවා. එංගෝ කොතනින් විසඳෙනවා නම් හොඳයි. නමුත් වෙන්නේ මොකද්ද? ඒ ආසාව තමන්ගේ ආසාවල් ඉටු කරනවා කියලා දෙමව්පියෝ දැනගත්තම දරුවන් ඊට වඩා එහා දේවල් පවා ඉල්ලන්න බලපෑම් කරනවා. සමහරලාට වෙන්නේ දරුවෝ ලොකු මහත් වුනෙන් පස්සේදී දෙමව්පියන්ගේ ළඟ තියෙන ධනේ දේපළ බොහොම බලහත්කාරයෙන් තමයි තමා සන්තක කරගන්නේ. එවැනි දෙමව්පියන්ට අවසානයේ උරුම වෙන්නේ මහලු මඩම් වල බොහෝ ධනෙ තිබිච්ච දිමාපියෝ මහලු මඩම් වල දුක් විඳින තත්ත්වෙට පත් වෙනවා. අර කුඩා කාලේ ඉඳලා දරුවන්ට මෙන්න මේක උගන්වපු නැති නිසා. ඊළඟ දෙවෙනි එක තමයි පාපිච්චතා.
පාපිච්චතා කියලා කියන්නේ එකක් තමයි තමන්ට ලැබෙන දේෙන් ලබා ගැනීමේ සීමාවකුත් නැහැ. අනිත් කාරණාව තමයි තමන්ගේ ළඟ තියෙන මේ නැති ගුණධර්ම පෙන්වනවා. තමන්ට මේ වගේ ගුණධර්මයක් නැහැ. නමුත් එවැනි ගුණධර්මයක් තියෙනවා කියලා මිනිස්සු දැනගත්තොත් හොඳයි කියන සිතුවිල්ලක් තමන්ට තියෙනවා. තමන් සද්ධාවන්ත නැහැ. නමුත් තමන් සද්ධාවන්තයෙක් කියලා මිනිස්සු දැනගන්නව නම් හොඳයි කියලා හිතනවා. තමන් සිල්වන්ත නැහැ. නමුත් තමන් සිල්වන්තයයි කියලා මිනිස්සු දැනගන්නව නම් හොඳයි කියන සිතුවිල්ලක් තමන්ට තියෙනවා. මේ පාපිච්චතාවය. මේ අල්පෙච්ච භාවයේ ලක්ෂණ. එතකොට එවැනි දියක් තමා තුළ නැති ගුණයක් ඉස්මතු කරනවා කියන එක බොහොම බරපතල කාරණාවක්. දැන් මේ කාරණාව ටිකක් දියුණුම තැනකට ගියෝතින් ස්වාමින් වහන්සේලාට විනය නීතියක් තිබෙනවා. සතර පරාජිකා කියලා හතරක් තියෙනවා. පරාජිකා කියන පරාදුනා කියන එකයි. කියන්නේ මේ භික්ෂු භාවයෙන් පරාද වෙන කරුණු හතරක් තියෙනවා. ওই කරුණු හතරෙන් එකක් තමයි තමාගේ ළඟ නැති උතුම් මිනිස් ගුණධර්මයක් ප්‍රකට කරන එක. කියන්නේ තමන්ගේ මාර්ගඵලය මේ වගේ දෙයක් තමන්ගේ ළඟ නැහැ. නමුත් එහෙම තියෙනවා කියලා ප්‍රකට කළොතින් ඒක පරාජිකා ගණයට අයිති වෙනවා. එතකොට එවැනි ආකාරයට පරාජිකා තත්ත්වයට පත් වුණොත් භික්ෂුවක් ඒ භික්ෂුව මේ ශාසනයට සුදුසු නැහැ. මේ ශාසනයේ නුසුදුසු කෙනෙක් බවට පත් වෙනවා. ඒ භික්ෂුව යම් ලාභයක් ලබනවා නම් යම් ප්‍රත්‍යක් ලබනවා නම් භික්ෂු භාවයේ ඉඳගෙන ඒ තමන් ලබන සෑම ප්‍රත්‍යක්ම සංසාරේ කල්ප ගණන් වලින් පින් උතුණ නිරේදි ගෙවන්න සිද්ධ වෙනවා. මොකද භික්ෂුවක් හැටියට ඉඳගෙන නෙවෙයි ඒ දේවල් පරිහරණය කරන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ මේ පරාජිකා තත්ත්වයට පත්තුණු කෙනාට තවත් එකම එක අවස්ථාවක් දීලා තියෙනවා. කැමතිනම් නැවත සාමණේර වෙලා සාමණේර භාවයෙන් ඉන්න පුළුවන් කියලා. මේ කාරණාවල් බොහොම බරපතලයි. අද මෙවැනි කාරණාවල් නොදන්නා කම නිසා බොහෝ ප්‍රත්‍යයන් වලට ගිජු වෙච්ච බොහෝ දෙනෙක් තමන්ට මගඵල ලබනවා කියලා තමා විසින්ම තමාව රවට්ටවාගෙන අති විශාල පිරිසක් රවට්ටන ස්වභාවයක් අපි මේ සමාජයේ දකිනවා. ඒව හරි බරපතල කරුණු. එනිසා මේ තමන්ගේ ළඟ නැති ගුණ පෙන්වන්න ගොඩක් වෙලට මේ පාපිච්ච කියන පුද්ගලයා උනන්දු වෙනවා. මිනිස්සු කැමති ගොඩක් තමන් ගුණධර්ම තියෙන කෙනෙක් බවට අනිත් අය දැනගන්නවා කියන කැමැත්තක් ඇති වෙනවා. ඊළඟට මේකේ තව කාරණාවක් තියෙනවා, මහිච්ඡතා කියලා. මහිච්ඡතා කියලා කියන්නේ ලබන දෙයකින් සීමාවකුත් නැහැ. ඒ වගේම තමයි තමන්ගේ ළඟ තියෙන ගුණධර්ම ප්‍රකට කරනවා. මේ ශාසනයේ තියෙන පින්වතුනි, තමන්ගේ ළඟ තියෙන දෙයක්වත් කියන්න සුදුසු නැහැ. තමන්ගේ ළඟ තියෙන දෙයක්වත් කියන්න සුදුසු නැහැ. කොහොමද මේ කාරණාව විස්තර කරලා තියෙනවා විනය පිටකේ දෙවෙනි පොතේ. දෙවෙනි පොතේ විස්තර කරලා තියෙනවා මගේ මතකයේ හැටියට 74 වෙනි පිටුවේ වගේ තියෙන මේ කාරණාව. තමන්ගේ ළඟ තියෙන ගුණයක්වත් කියන්න බෑ. තමන්ට මෙවැනි ධානයක් තියෙනවා. තමන් මේ විදිහට භාවනා කරන කෙනෙක්. තමන් මේ ත්‍රිපිටක කතාව හොඳට කටපාඩම් කරගෙන ඉගෙනගත්තු කෙනෙක්, කියවපු කෙනෙක්. මේ වගේ තියෙන ගුණධර්මයක්වත් පින්වතුනි කියන්න සුදුසු නෑ. එහෙම වුණොත් ඇවතක් වෙනවා. ඇවතක් කියන්නේ හදාගන්න පුළුවන් දෙයක්. නමුත් ඒකත් බරපතලයි. අර පරාජිකා තත්ත්වයටම දරුණු නෑ. නමුත් ඇවතක් වෙනවා කියන එකත් ශාසනයේ බරපතල කාරණාවක් හැටියට හඳුන්වලා තියෙනවා. තමන්ගේ ළඟ තියෙන ගුණධර්ම කියන්නත් හොඳ නෑ. ඒ මොකද දැන් ගොඩක් අය කැමති ඒකටත්.
කෙනෙක් එක කතා කරන්න ගියාම කතා කරනකොට තමන් පුළුවන් තරම් බලනව තමාගේ ගුණයක් ඉස්මතු කරන්න බලන්න. ඒ කතාව තුළ මම නම් සමහර අය කියනවා මම නම් ජීවිතේ කවදාවත් සත්තු මරලා නැහැ. තමන් හිතනවා එහෙම ඒ වුණාට එක පැත්තකින් මුසාවාදීකු කියවෙනවා එහෙම. අර තමන්ගේ ගුණයක් ඉස්මතු කරන්න තමයි යන්නේ. ඉස්මතු කරන්න යෑම තුළ අසිහියෙන් කරපු කාරණාවක් නිසා තව එක පැත්තකින් පාපේකුත් කරගන්නවා. එවැනි පුද්ගලයන් ඉන්න පුළුවන්. නමුත් බොහොම සිහියෙන් ඒ වාක්‍ය ප්‍රකාශ කරන්න ඕන. අපි නොදැනුවත්ව මේ සිතින් දැනිලා කොච්චරනම් අපේ අතින් සත්තු මැරෙන්නේ නැද්ද? එනිසා මේ නොදන්න, ඒ කියන්නේ තමාගේ ළඟ තියෙන ගුණධර්ම ප්‍රකට කරන්න හොඳ නෑ. ඒ ගුණධර්ම පුළුවන් තරම සංගවාගෙන තමයි ජීවත් වෙන්න ඕන. ඒ ප්‍රකට කරන උත්සාහ කරනවා කියන්නේ මහිච්ඡතා කියන පුද්ගලිකුගේ ලක්ෂණය. තමන් භාවනා කරන කෙනෙක් සමහර අය අපිට යම් යම් අවස්ථාවන් වලදී දුරකථන ඇමතුම් දිදී කතා කර කර කියනවා සාවිනහන්ස මම මේ වගේ අවුරුදු 10ක් භාවනා කරපු කෙනෙක්. ඉතින් අවුරුදු 10ක් භාවනා කරපු කෙනෙක්ගේ හිතක් කොච්චර දියුණු වෙන්න ඕනද? නමුත් එවැනි අය මම දැකලා තියෙනවා. මම මේ තේරුම් කරගන්න මේ උදාහරණේ කියන්නේ සමහර අය මම වැඩ ඉන්න ස්ථානයට එනවා බණවලට ආරාධනා කරන්න එනවා. සමහර අය යම් යම් කරුණුකාරණාවල් ධර්මකාරණාවක් වගේ අහගන්නත් එනවා. ඒ එනකොට මම පාර කියනවා. මම වැඩි නිස්ථානයේ තරම් ප්‍රකට නැති නිසා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඒකට දුරකථන ඇමතුමෙන් කතා කරලා මේ තැන හගෙන එනවා. බොහෝ දුෂ්කරත් නැහැ ඉන්න තැන සොයා ගන්න. මම එනකොට ඒ කිනාට කියනවා මේ අසවල් තැනින් එනවා නම් මේ තැනට එන්න, මෙතනින් මෙතනට එන්න කියලා කියනවා. නමුත් සිහියෙන් ඒ පාරවත් අහගෙන ඉන්නේ නැහැ. සමහර වෙලාවට මේ කාරණාව මේ විදිහට ප්‍රකාශ කරා කියලා කවුරුවත් අහිතක් හිතන්න එපා. ඒ විදිහට භාවනාව දියුණු වශයෙන් කරයි කියන අයට වඩා හොඳට කවදාවත් භාවනා නොකරූපයට පාර කියන බොහොම පහසුයි. මොකද අර කෙනා වෙලා තියෙන අර භාවනාවට යනවා කියන එක මාන්නෙන් ඇලිලා. ඒ මාන්නෙන් ඒකට ඇලුණු නිසා ඒ කිනාට භාවනාව වැඩෙන්නේ නැහැ. බලන්න හොඳට හොඳට ඔය භාවනා කරනවා කියන අයත් එක කතා කරලා මාන්නේ කියන එක හරි අධිකයි. ඒ වගේම තමයි ඒ වගේ අයට ඉක්මනට කේන්ති යනවා. මේ තරහ යනවා කියන එක ඉක්මනට ඇති වෙනවා. ධර්ම කාරණාවක් අහගන්න බෑ. මේක පිංගුතුනි මේ ශාසනේ අර ඒ දේවල් කරනකොට ඇති වෙන දියුණු ලක්ෂණ නෙවෙයි. තමන් බලන්න ඕන තමන්ගේ ළඟ මේ ගුණධර්ම දියුණු වෙන්නේ නැත්නම් මොකද්ද තමන්ට තියෙන අඩුපාඩුව? අර අනුරුද්ධ හාමුදුරුව බැලුවා මේ සක්වලවල් දහසක් බලන්නේ දිවසක් තියෙනවා නමුත් රහත් වෙන්න බෑ. ඇයි හේතුව බැලුවා. තමන්ටවත් තේරුම් කරගන්න බැරුණා තමන්ගේ මාන්නය. ගොඩක් අයට තමන් මේ ගුණධර්ම දියුණු කරගන්න තැන්වලට යනකොට ඒ අයට ඇතිවෙනවා ඔය කියන මාන්නය. ඒ අය සමහර වෙලාවට උනන්දු කරවන්නෙම එවැනි දේවල් තැන්වලටම යන්න. දැන් බණක් අහන්න ගියත් අහන්න බලන්නෙම භාවනාව සම්බන්ධයෙන් බණ විතරයි. දානේ සම්බන්ධයෙන් බණ අහන්න කැමති නෑ. සීලේ සම්බන්ධයෙන් බණ අහන්න කැමති නෑ. සිල් ගන්නවා කියන එකට එච්චර උනන්දුවක් නෑ. දානයක් හොඳට සකසලා දෙන උනන්දුවක් නෑ. පින්තුනි හරියට හරි හික්මීමකින් මේ ශාසනයේ එන කෙනෙකු දිහා දකින්නත් ආසයි. දකින්නත් ආසයි. බලන්න නීග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ මේ පා ගමනින් වඩින ගමන දිහා දැකලා තමයි මහාදිරාජ්‍යවරයෙක් පිඟුතුනේ තමන්ගේ සිත දමණය කරගත්තේ.
කියන්නේ එවැනි කෙනෙක්ව දකින්නත් ආසයි. ඒ මේ ධර්මයෙන් දිනුනු කෙනෙක් ආහාර අනුභව කරනකොට දකින්න ආසයි. බලාගෙන ඉන්න ආසයි. ඒ කෙනා කතා කරනකොට අපට හරි ප්‍රියශීලී බවක් දැනෙනවා. වචන පරිහරණය කරනකොට අපිට හරි ප්‍රියශීලී බවක් දැනෙනවා. එනිසා මේ බොහෝ කාලයක් මේ දේවල් කරා කියලා ඒ කෙනා පිළිබඳව පින්ඔතුනි ගැටෙන්නවත් ඇලෙන්නවත් යන්න එපා. ඉතල විමසලා බලන්න මේ කෙනා මෙහෙම කිව්වා කියන තැන නෙවෙයි මෙයාගේ මේ ಗುಣධර්ම දියුණු වෙලා තියෙනවද කියලා. එතකොට තමන්ගේ ළඟ තියෙන මේ ಗುಣධර්ම සිහි කරන එක දියුණු ගුණයක් නෙවෙයි. ඒක මහිච්ඡතාවයේ හැටියට සඳහන් කරනවා. එතන ගාථාවකුත් තියෙනවා අග්ගිකන්දෝ සමුද්දෝච මහිච්ඡෝ චාපි පුද්ගලෝ. දැන් මේ මහිච්ඡතාවයේ තියෙන පුද්ගලයා හරියට මොන වගේද? ගින්දරකට යමක් දාන්න කොච්චර දැම්මත් පිච්චිලා යනවා. මහා සමුද්‍රයේට කරත්ත වලින් ගෙනල්ලා දැම්මත් මහා සමුද්‍රේ පුරවන්න බෑ. ඒ වගේ තමයි මහිච්ඡතාවයේ තියෙන පුද්ගලයාට මොනතරම් දේවල් දුන්නත් ඒ දේවල් වලින් සෑහීමකටපත් වෙන්නේ. මොකද අර සමහර අය තමන්ගේ මේ ಗುಣධර්ම කියන්නේ ප්‍රතිලාභ ලබා ගැනීම අරමුණින්නේ. මම මේ අත්දැකීම් විස්තර කරන සමහර වෙලාවට සමහර අය මම දැකලා තියෙනවා මේ ස්වාමිනාස මේ උදව්ව මම කරා කියලා කියන්න එපා කියලා බනට ඇවිල්ලා වාඩි වෙනවා. ඉතින් එහෙම සාමාන්‍යයෙන් මම එවැනි බොහෝ ගුණ වර්ණනාවල් කරනවා අඩුයි. ඒ කියන්නේ ගුණ වර්ණනා නොකරනව නෙමෙයි. නමුත් අර බොරුවට අනවශ්‍ය විදිහට ගුණ වර්ණනා කරන හොඳ නැහැ මිනිසුන්ගේ ළඟ. ඒතර ඒ පුද්ගලයාත් ඒකෙන් අසරණ වෙනවා. අපිත් පුද්ගලයන් වර්ණනා කරනවා කියන තැනට එනවා. ධර්මයේ විතරක් කිව්වම ඇති. ධර්මයේ විතරක් අපි සිහිපත් කරාම ඇති. අනවශ්‍ය විදිහට එක පුද්ගලයෙක් පහත් කළා තව පුද්ගලයෙක් උසස් කරලා තියන හොඳ නැහැ. ඉතින් දැන් අර කෙනා ඒ කාරණාව කිව්වත් නොකිව්වත් බොහෝ ගුණ වර්ණනාව කරන්නේ නැහැ. නමුත් ඒ පුද්ගලයා එහෙම නොකරයින් පසදී හිතමනාපකමක් ඇති කරගන්නවා. ඒ මොකද තමන් ගැන කියන්න එපා කිව්වට යටිහිතින් හිතාගෙන ඉන්නවා මම ගැන කිව්වොත් හොඳයි කියලා. බලන මිනිස්සුගේ ළඟ තියෙන කෙලෙස් මම මේ කියන්නේ. එහෙම ඇතැම්මයි මමත් එක අමනාප වෙලක් තියෙනවා. බලන්න ඒ තමන්ගේ ළඟ අර කෙලෙස් සිත අවබෝධ කරගන්න බැරි වෙන නිසා මේ කාරණාවල් හරි බරපතලයි. ඊළඟට අප්පිච්චතා කියලා කියනවා තවත් මේ අල්පේච්ඡතාවයේ කියන කාරණාවේ ගුණය. දැන් අර කරුණු තුනම බුදුහාමුදුර ප්‍රතික්ෂේප කරා. අත්‍රිච්ඡතාවය, පාපිච්ඡතාවය, මහිච්ඡතාවය. හැබැයි අල්පේච්ඡතාවයේ කියන එක බුදුහාමුදුර පෙන්වලා දෙනවා පච්චය අල්පේච්ඡතාවය සහ දූතාංග අල්පේච්ඡතාවය කියන කාරණාවන් වලින්. එතන කරුණු හතරක් විස්තර කරනවා. පච්චය අල්පේච්ඡතාවය කියලා කියන්නේ ප්‍රත්‍යපිලිබඳව තියෙන අල්පේච්ඡ භාවය. එන් සමහර අය ප්‍රත්‍ය ලැබනවා. දායකයාට ගොඩක් තිබුණට දෙන්න කැමති නැහැ. පොඩ්ඩයි ඒ දායකයා දෙන්න කැමති. හැබැයි මේ අල්පේච්ච කෙනා කරන්නේ මොකද්ද? අර දෙන පොඩ්ඩ බාරගෙන සෑහීමකටපත් වෙනවා. එයා ගොඩක් තියෙනවා නමුත් ගොඩක් දෙන්න කැමති නැහැ. ඒ කෙනා දෙන පොඩ්ඩට ගරහන්නෙත් නැහැ. දෙන පොඩ්ඩ ගැන වර්ණනා කරන්නෙත් නැහැ. නොදෙන ප්‍රමාණය ගැන ගරහා කරන්නෙත් නැහැ අල්පේච්ච පුද්ගලයා. දායකයාට පොඩ්ඩයි තියෙන නමුත් එයා ගොඩක් දෙන්න කැමති. හැබැයි ඒ අල්පේච්ඡතාවයට පත් වුණු පුද්ගලයා බාර ගන්න කැමති කොච්චරයිද? බොහොම පොඩ්ඩයි. මේක ඔය සීක කියන කාරණාවකින් මේක ධර්ම කාරණාවකට පැහැදිලි කරලා තියෙනවා. සමහර පෞල් තියෙනවා පිංගුතුනි මේ බොහොම දුප්පත් නමුත් එනේන ඕනම කෙනෙකුට තියෙන ඔක්කොම උනත් දෙන්න කැමති. සමහර දන් දෙන ගෙවල් තියෙනවා. ඒ දාන දෙන ගෙවල් කොහොමත් දෙන ගෙවල්
බුදුහාඳුරේ ඒ ගෙවල් වලට දාන වලට වඩින්න එපා කියලා භික්ෂුන් වහන්සේලාට අනුමත කරලා තියෙනවා. ඇයි? තමාට තියෙන දේ තමන් පරිහරණය කරන්න තු දෙනවා. කොහොමත් යාලා දන් දෙන හිත සූදානම් නිසා, යාලා කොහොමත් පින් කරගන්න සූදානම් නිසා බුදුහාඳුර දේශනා කර එවැනි තැන් වලට වඩින්න එපා කියලා සීමා කරන්න කිව්වා. ඒ වගේ ගෙවල් ගම් ඒ කාලේ හඳුන්වලා තියෙනවා. ඊළඟට සමහර අය ඉන්නවා දායකයාට ගොඩක් තියෙනවා, දායකයා ගොඩක් දෙන්න කැමති, නමුත් තමන් ගන්නේ තමන්ගේ සීමාවට අවශ්‍ය කරන ප්‍රමාණය විතරයි. මෙන්න ප්‍රතිපිළිබඳ අල්පේච්ඡතාවෙන් කටයුතු කරන කෙනාගේ ලක්ෂණය. ඊළඟට දූතාංග අල්පේච්ඡතාවය. මේ දූතාංග පිළිබඳ අල්පේච්ඡතාවෙන් කටයුතු කරනවා. මේ දූතාංග 13ක් විස්තර කරනවා. මේ කාරණාවට උදාහරණ ගණනාවක් කියන්න පුළුවන්. නමුත් එක කාරණාවක් පැහැදිලි කරන්නම්. දවසක් එක චේතිය පර්වතයේ එක්තරා සහෝදරින් දෙනමක් පැවිදි වෙලා හිටියා. මේ බාල සහෝදරයාට උක්දණ්ඩක් ලැබෙනවා. දානවල දල ඉවරනාම අර උක්දණ්ඩ ගිහිල්ලා පූජා කරනවා වැඩිමල් සහෝදර හාමුදුරුවන්ට. ඔය අපේ දූතාංගවල එක දූතාංගයක් තියෙනවා ඒකාසනිකංග දූතාංගය කියලා. ඒකාසනිකංග දූතාංගය කියන්නේ එකම තැනක වාඩි වෙලා ඉඳගෙන දානවල දෙනවා. ඒ දානවල දලපු තැනින් ආයමත් නැගිට්ටොත් ආයමත් දානවල දන්නේ. තමන්ට කැමති තරමක් වාඩි වෙලා ඉන්න තැන ඉඳගෙන දානවල දන්න පුළුවන්. එතකොට මුළු දවසරම දානවල දන්න එක වේලයි. මේ ඒකාසනිකංග දූතාංගයේ සමාදන් වෙලා මේ හාමුදුරුව අවුරුදු 50ක්. නමුත් අර දැන් තමන්ගේ සහෝදරයා එක්ක සෙවපන් සහෝදර හාමුදුරුව. තමන්ට උක්දණ්ඩක් ගෙනත් දුන්නම උක්දණ්ඩ ප්‍රතික්ෂේප කරා. ඇහුවර සහෝදර හාමුදුරුවෝ ස්වාමීනි ඔබ වහන්සේ ඒකාසනිකංග දූතාංගයේ සමාදන් වෙලාද? දැන් ඔව් කිව්වොත් අර හාමුදුරුවෝ දැනගනවා තමන් දූතාංග දරනවා කියලා. තමන්ගේ ගුණය දැනගන්නවා. නෑ කිව්වොත් බොරුවක් කිව්වා වෙනවා. තමන් අවුරුදු 50ක් රැකපු මේ දූතාංගේ කැඩුවා. ඇයි? තමන්ගේ ගුණය දැනගන්නවට බයයි. මේ දූතාංග පවාපින් උතුණ සංගවාගෙන කටයුතු කරනවා. ඊළඟට පරියප්ති අල්පේච්ඡතාවය කියලා කියනවා. මේ පරියප්තිය පිළිබඳව අල්පේච්ඡතාවෙන් කටයුතු කරනවා. ඒ කියන්නේ සමහර වෙලාවට මේ ධර්මයේ හොඳට දැනගත්තමත් මේ අල්පේච්ඡ භාවය නැති වෙනවා. තමන් ගොඩක් දන්නවා කියන ආකාරයට කටයුතු කරන මහිච්ඡතාවෙන් කටයුතු කරන අය ඉන්නවා. එතකොට ඒක පිංඔතුනේ මේ අල්පේච්ඡතාවයේ ලක්ෂණයක් නෙවෙයි. තමන් දැනගත්තත් නොදන්නා ස්වභාවයකින් ඉන්නවා. ඒ නිසා නේද අස්සජී හාමුදුරුවෝ මේ උපතිස්ස පිරිවැජියට කිව්වේ මම නම් ගොඩක් දන්නේ නැහැ ටිකක් දන්නවා කියලා. නමුත් අස්සජී හාමුදුරුවෝ කියන්නේ රහත් වෙච්ච කෙනෙක්. ඒ ගොඩක් දන්නේ නැහැ ටිකක් දන්නවා කියලා කිව්වේ ඇයි? තමන්ගේ අල්පේච්ඡ භාවය නිසා. මේ කවදාවත් දැනගත්තත් තමන් දැනගත්තා කියන එක අඟවන්න උත්සාහ කරන්නේ නැහැ. ත්‍රිපිටක අට කතාව පිළිබඳව දැනුම තිබුණත් කවදාවත් ප්‍රකට කරන්නේ නැහැ ත්‍රිපිටක අට කතාවම තමන් දන්නවා කියලා. ඔයක හාමුදුරු කෙනෙක් ඉඳලා තියෙන සාකේත තිස්ස කියලා හාමුදුරු කෙනෙක්. මේ හාමුදුරුව ධර්මදේශනාවක් කළොත් ඒ ධර්මදේශනාව ශ්‍රවණය කරන බොහෝ දෙනෙක් අරහත්ත්වයට පත් වෙනවා. දවසක් ගෝල හාමුදුරු කෙනෙක් ඇවිල්ලා අහනවා මේ හාමුදුරන්ගේ ධර්ම කාරණාවක් අහගන්න වෙලාවක් තියෙද කියලා. නමුත් මේ හාමුදුරට වෙලාවක් නැහැ. නාන්න යනකොට බණහන කට්ටියක් ඉන්නවා. නාල එනකොට බණහන කට්ටියක් ඉන්නවා. දානවල දෙනකොට බණහන පිරිසක් ඉන්නවා. හැම තැනකම පිරිසක් ඉන්නවා බණහන්න. අර ගෝල හාමුදුරු රහත් වෙච්ච ගෝල හාමුදුරු නම. ඒ ගෝල හාමුදුරු ගුරු හාමුදුරන්ට කියනවා ස්වාමීනි එහෙනම් ඔබ වහන්සේට මැරෙන්නවත් වෙලාවක් නැහැ කියලා. ගුරුහාමුදුරු දැනගත්ත මේ මට මගෙන් ධර්ම කාරණාවක් අහගන්න නෙවෙයි මට ධර්ම කාරණාවක් කියලා දෙන්නවා කියලා ලැජ්ජාවටපත් වෙලා අප්‍රසිද්ධියම පලා යන වෙන පලාතකට ඒ යනවා කණිකාර වාලික සමුද්‍රයේ කියන විහාරයට. මෙහි ගිහිල්ලා දැන් මේ හාමුදුරු හොඳට ත්‍රිපිටක කතාම හොඳට ප්‍රගුණ කරපු කෙනෙක්. නමුත් ඒ පන්සලට ගිහිල්ලා වැඩ ඉන්නේ කිසිවක් දන්නේ නැහැ කියන ස්වභාවයෙන්. ඇයි? තමන්ට රහත් වෙන්න ඕන නිසා.
රහත් භාවයේ ලබලිවර වෙලා ඒ ගමේ ධර්මදේශනාවක් කරලා තියෙනවා. ඒ ධර්මදේශනාවෙන් ශ්‍රවණය කරපු සියලු දෙනාම විශ්මයටපත් වෙලා තියෙනවා. මොකද මේ තරම් දැනුවන්ත කෙනෙක්ද මේ නොදන්නා වගේ හිටියේ කියලා. අන පරියප්ති අල්පේච්ඡතාවය කියන්නේ ඒකයි. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ත්‍රිපිටක අට කතාම කටපාඩම් කරා කියලා කියන සමහර ගිහි අය මම දැකලා තියෙනවා. නමුත් ධර්ම කාරණාවල් අහද්දි අහද්දි අවබෝධයක් නැහැ. යම් යම් තැන්වල ධර්ම දේශනාවලට ගියාම එවැනි පිරිස අපිට මුණ ගැහෙනවා. අපි අහනවා බලන්නේ මේ පුද්ගලයාගෙන් ධර්මයේ ඇත්තම කියවල තියෙන කෙනෙක්ද කියලා. නමුත් කරුණ හොයලා බලනකොට ත්‍රිපිටක පොත් පරිශීලනය කරලවත් නැහැ කෙනා. අර තමා ඉස්මතු වෙන්න බොරු කියනවා. දන්නේ නැහැ මේ ධර්මයේ දෙගෙන බොරු කියනකොට කොයිතරම් අවසල් කර්මයක්ද වෙන්නේ කියලා. ඊළඟ අධිගම අල්පේච්ඡතාවය කියන්නේ තමන්ට ලැබෙන මේ අධිගමයන් පිළිබඳව අල්පේච්ඡව කටයුතු කරනවා. ඔය මහා සමය සූත්‍රයේ අට කතාවේ පැහැදිලි කරලා තියෙනවා කවදාවත් පින්වතුනි මේ රහත් වෙච්ච රහතන් වහන්සේ නමක් තමන් රහත් කියලා ලෝකයට ප්‍රකට කරන්නේ නැහැ. කීනාසවාණන් දෙයාකාරා හොන්ති කියලා පැහැදිලි කරලා තියෙනවා. උන්වහන්සේට ආකාර දෙකක් හිතෙනවා මෙහෙම රහතන් වහන්සේට. එකක් තමයි තමන් ලැබපු රහත් ඵලයේ මේ ලෝකේ සියලුම දෙනා දැනගනීවා කියන සංඥාවක් ඇති වෙනවා. ප්‍රාර්ථනාව තියෙනවා. තව ප්‍රාර්ථනාවක් තියෙනවා. නිදාණයක් ලැබුණු කෙනෙක්ගේ නිදාණේ ප්‍රකට කරන්නේ නැහැ වගේ තමන්ට ලැබුණු මේ රහත් ඵලය මේ ලෝකේ කිසිම කෙනෙක් නොදැනගනීවා කියන කාරණාව තියෙනවා. රහතන් වහන්සේලා කවදාවත් පින්වතුනි තමන්ගේ රහත් ඵලය ප්‍රකට කරන්නේ නැහැ. සංගවාගෙන ඉන්නවා. හරික ගුරු හාමුදුරු කෙනෙක්ගේ ගෝල හාමුදුරු කෙනෙකුයි වඩිනවා. වඩිනකොට ගෝල හාමුදුරු අහනවා ගුරු හාමුදුරුවන්ගෙන් ස්වාමීනි පිණ්ඩපාතේ වඩිනකොට අහනවා ස්වාමීනි රහතන් වහන්සේ නමක් හඳුනගන්නේ කොහොමද? ගුරු හාමුදුරු රහත් වෙලා. එතකොට ගුරු හාමුදුරු තමන් ගැන කියන්නේ නැහැ. ගුරු හාමුදුරු කියනවා ආයුෂ්මතුනි ඒකනම් දුෂ්කර දෙයක්. සමහර වෙලාවට එකට පිණ්ඩපාතේ වැඩියක් රහතන් වහන්සේ නමක් හොයාගන්න බෑ කිව්වා. තමන්ගෙන නෙමෙයි කිව්වේ. කියන්නේ ඒ කාරණාව තමන්ගේ කාරණාවක් තමයි. නමුත් තමන් රහත් කියලා කිව්වේ නෑ. එකට පිණ්ඩපාතේ වැඩියක් රහතන් වහන්සේ නමක් හොයාගන්න බෑ කිව්වා. නමුත් අද මේ කාරණාව කොච්චර පිරිහිලා තියෙනවද කියනවනම් බුදුහාමුදුරු හඳුන්වපර මහ සොරු කියන ගණේට අයිති වෙන බොහෝ පාපීෂ්ඨ පිරිසක් තමන් මගපළලාභින්සේ මේ සමාජයේ ඉස්මතු වෙමින් අධර්මීය අතිශයම බලවත් ව්‍යාප්ත කරන ස්වභාවයක් අපි දකිනවා. නමුත් මේ නුවණැත්තන්ට විමසන්න මේ කාරණාව මම කිව්වේ රහතන් වහන්සේ නමක් කවදාවත් රහතන් වහන්සේ නමක් තමගේ රහත් ඵලය ඇඟවෙන විදියටවත් කටයුතු කරන්නේ නැහැ. ව්‍යංගෙන්වත් තමන් කටයුතු කරන්නේ නැහැ තියෙනවා කියලා. ඉතින් මේ කාරණාව බොහොම විශේෂ කාරණාවක් හැටියට හඳුන්වන්න පුළුවන්. අපිට කාල වේලාව ප්‍රමාණවත් නොවන නිසා මීට දීර්ඝ වශයෙන් කරුණු දක්වන්න බලාපොරොත්තුවක් නැහැ. මෙන්න මේ අල්පේච්ඡතාවේදී බුදුහාමුදුරු බොහොම අගය කළා ප්‍රත්‍යපිලිබඳව අල්පේච්ඡව කටයුතු කරනවා නම් එළ දූතාංග පිළිබඳ වල්පේච්ඡව කටයුතු කරනවා නම් පරියප්තිය පිළිබඳ වල්පේච්ඡව කටයුතු කරනවා නම් අධිගමලාභීන් හැටියට ඉඳගෙනත් අල්පේච්ඡව කටයුතු කරනවා නම් ඒක බුදුහාඳුරු බොහොම උසස් කාරණාවක් හැටියට හැඳින්නුවා. හැබැයි බුදුහාඳුරු ප්‍රතික්ෂේප කරා මොනවද? අත්‍රිච්ඡතාවය. ඒ කියන්නේ අනුන්ගේ දේවල් වලට ආස කරන එක. පාපිච්ඡතාවය. තමන්ගේ නැති ගුණ ධර්ම ඉස්මතු කරන එක. මහිච්ඡතාවය. තියෙන දේවල් ප්‍රකට කරමින් බොහෝ ප්‍රතිලාභ ලබන එක මේව බුදුහාඳුරු ප්‍රතික්ෂේප කරා. ඒ නිසා මේ කරුණු කාරණාවල් අවබෝධ කරගෙන අපටත් පුළුවන් නම් මේ මහිච්ඡතාවයට නැත්පත් වෙන්නේ නැතුව අල්පේච්ඡව කටයුතු කරන්න පිඟුතුන අපට මේ සංසාරයෙන් එතර වීමට අපතුල දියුණු කරගන්න මාර්ගයක් හැටියට හඳුන්වන්නට පුළුවන්. ඒ නිසා මේ අල්පේච්ඡ භාවයේ දියුණු කරගෙන ඔබට මේ සංසාරයේ ගමන් කරන්නටත් නිර්වාණ අවබෝධය තුලින් ලබන්නටත් මේ ධර්මානුශාසනාව උපකාර වේවා කියලා අපි සාදෝ කියා ප්‍රාර්ථනා කරනවා.
එනම් සදහන් කරපු මියගිය සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. පරලෝකයේ වශයෙන් සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධීකෙම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමු. එවැගේම දේශිකාණන් වහන්සේ වන අපටත් විශේෂයෙන්ම මේ පින් උතුණ ආශිර්වාදේ කරනවා. බෞද්ධ මාධ්‍ය ජාලෙහි වර්තමාන සභාපති අවසරයි පින්වත් බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රධාන සංඝරත්නියටත් එවැගේම පින්වත් කාර්ය මණ්ඩලයටත් ආශිර්වාදේ කරනවා. මේ අවස්ථාවට සම්බන්ධ වූ සියලු දෙනාටමත් ඔවුන්ගේ පවුල්වල හැම දෙනාටමත් ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. තවත් අමතර කාරණාවක් හැටියට සඳහන් කරනවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අවසරයි පින්වත් දරණාගම කුසලදම්ම නායක මාහිම්පාණන් වහන්සේට පින් දෙන්නටත් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වේ ක්‍රියා කළ මිය අපවත්ී වදාළ සියලුම සංඝ පිතෘවරයාණන් වහන්සේලාට පින් දෙන්නත් රට දැය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු සිළු රණවිරුවන්ට පින් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. එමනම් ඒ හැම දිනාටම පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම පරලෝකයේ ජීවිතයන් සුවපත් වේවායි අපි සාදෝ කියා පින් දෙන ගමන් විශේෂයෙන්ම බෞද්ධ මාධ්‍ය ජාලයේ වර්තමාන සභාපති අවසරයි පින්වත් බොරලන්දේ වජිරඥාන නායක මාහිම්පාණන් වහන්සේටත් අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. උන්වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවා. ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ කටයුතු කරන පින්වත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් අපි මේ වෙලාවේ මිත් සිතින් පුණ්‍යානුමෝදනා කරනවා. භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කටයුතු කරන්නට උන්ට ශක්තිය ධෛර්ය ලැබේවා. ඒ වගේම මට මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මීය අඩුපාඩුවක් නැතුව මට උගන්වන මාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. මා පැවිදි කළ ගුරු දේවෝත්තමයාණන් වහන්සේටත් පින් අනුමෝදන් වේවා. මා හැදු වැඩු මාගේ ආදරණීය දෙමව්පියන්ටත් පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කරපු ඔබ අප හැම දිනාටමත් ඒ හැම දිනාටමත් ප්‍රාර්ථනා කරමු. කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සියලු දුකින් මිදෙම්වා. ඒ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර ඕ අමර ඕ නිවන ලැබ සැනසෙම්වායි සාදෝ 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 කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං. Sous-titrage Société Radio-Canada.